බද්දක් කියන කතාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. දැන් මම හිතන්නේ බදු සම්බන්ධ වූ සුවිශේෂී බැරෑරුම් කාලය අපි පහු කරගෙන යනවා. අපි ස්තුතිවන් දෙන්න ඕනේ මේ රටේ ජනතාවට. මේ මේ රාජ්‍ය ආදායමේ ප්‍රශ්නකදී අපි හිට වෙලා හිටියේ. අපි 8.3ක් හොයලා 19ක් වියදම් කරපු මිනිස්සු එතනින් තමයි අපි හිට වුණේ. හැබැයි දැන් අපි ඒක 10% ඉක්මවා රාජ්‍ය ආදායම ගලදේශන ඉස්පාරින් ඉහළට ගෙනින් තිනවා. මේ රටේ ජනතාව තමයි ඒ බර දැරුවේ. ඉතින් මම මේ රාජ්‍ය ආදායම පිළිබඳව කටයුතු කරන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා වෙනුවට මම මුදල් අමාත්‍යවරයා මේ රටේ ජනතාවට සුවිශේෂී ස්තුතිය පළ කරන්න. ඔවුන් තමයි මේ පීඩනය දැරුවේ. විවිධයි විවිධය කියද්දී ඔවුන් මේ පීඩනය දරපු නිසා තමයි අපි දැන් රාජ්‍ය ආදායම් පැත්තෙන් මදක් ඔලුව උස්සපු රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඉදිරියේදී එන්න නියමිත බද්ද මේ රටේ තියෙන ප්‍රගතිශීලීම බද්දක් තමයි මේ දේපළ පිළිබඳව. ඒක ආචාර්ය එන්නේ පෙර මෙත්තමත් පණවල තිබුණු බද්දක්. ඒක හැබැයි මේ හැම ගේකටම මහා පරිමාණයෙන් වදින කියන්නේ ඉතා සුළු පරිමාණයක් යම්කිසි දේපළ වලට කියන්නේ මේ නිවාස වලට තමයි එක බාහනයක් තියෙන කියලා නෙමෙයි. රටේ සුවිශේෂී ධනයක් තියන එකෙන් ඉතාම සුළු පරිමාණ බද්දක් අය කළම ඒව යොදන්නේ රටේ සමස්ත ජනතාවගේ විශේෂයෙන් මේ යෝජනාව තියෙන්නේ ප්‍රාදේශීය සංවර්ධනයට මේක යොදන්නේ. ඒ නිසා මේ රටේ අය වෙන ප්‍රගතිශීලීම් බද්ද. මොකද ප්‍රගතිශීලී කියන්නේ ශක්තිමත් කෙනාගෙන් ඔහුට නොදැනෙන ඔහුට බරක් නොවන ප්‍රතිශතයක් අය කරලා මේ රටේ සමස්ත ජනතාවට එකින් ප්‍රයෝජන අත් කරලා දීම. අන්න ඒක තමයි ප්‍රගතිශීලී බද්දක් කියන්නේ. නිසා අපේ අය වෙච්ච අපි මේ වක්‍රබදු හැම කෙනාම බරදරන බදු ක්‍රමක්‍රමයෙන් ඉවත් කරලා ප්‍රගතිශීලී බදු වලට අනුවර්තනය වෙනවා, පරිවර්තනය වෙනවා. මම මේ අවස්ථාවේදී අය කරන ප්‍රගතිශීලී බද්දක්. හැබැයි ඒක කිසිම කෙනෙක් බිය යුතු නැහැ. මම මහා පරිමාණයෙන් කෙනෙකුට දරා ගන්න බැරි කිසිවක් එතන නැහැ.